වන විට ලෝක වෙළඳ පලේ බොරතෙල් මිල යිතිහාසික ලෙස අඩුවෙලතිනෝ මේ අඩුවීමේ වාසිය ගන්න රටක් හැටියට අපි අසමත්වීම බොම කණගාටු දායක කාරණයක් මීට ඉහත එක්දාස් නමසි අසුව දර්ශකය මුලදී මෙවැනිම තත්ත්වයක් ලෝකයේ අපි දැක්කා දෙදස් දාහතරෙන් පශසේ දෙදස් පාලුව කාලේ යම්තාක් දුරකට තෙල්මිල් අඩුවීමක් ලෝක වෙලඳ පොලේ අපි දැක්කක්. අපි සැලසුම් සාගතව තෙල් ගබඩා කර ගැනීම සඳහා සූදානම් නොවීමේ ප්‍රතිවිපාක අද රටක් හැටියට අත්ීතිබ කනිදතය සම්පත් සංවර්ධන අමාත්‍යවර හැටියට වැඩබාර ගත්තට පස්සේ මගේ පලවෙනි කර්තවය වනේ තිරුකඩා මලේට ගිහිල්ලා රි කුුණා මල ටැන්කි සංකීර්ණය නිරීක්ෂණය කරලා අවබෝධයක් ලබා ගැනීම මේ ටැන්කි සංකීර්ණය සංවර්ධනය කරන්න පුළුවන්ද කියලා එදාඒ දැක්ක තටැන්කි සංකීර්ය ත්වයත් එක්ක මම කොළබාවේ අප ඉංජිනේරු මහත්තරුන්ට අරාධනා කරන්න මේ ටැන්කි සංකීර්ණය සංවර්ධනය කිරීමට යෝජනාව වැඩපිළිවෙල ඇස්තමේන්තුව සකස් කරලා දෙන්න කියලා නන් මැදිහත් වෙලා ඒ යෝජනාව ඇස්තමේන්තුව හැද අවිතරක් නෙමෙයි හැම්ම දෙනාට මෙකව ගැන්න පුළුවන් වැඩපිළිවෙලක් උන් නිර්මාණය කල්ලා සතිකීපයක් ඇතුළත මට ලබා දුන්නා. ඒ යෝජනාව සකස් කරන්නේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්ත කැපවෙච්චප ෙන්ංජිනේරු මහත්තරු පොලිස්සත් අඩංගුවට පවා පත්වෙන්නට සිද්ධ වනාා විවිධ බලපෑම් මත හැබැයි පොලිස් සත් අඩංගුවට පත් වනත් රට වෙනුවෙන් කටයුතු කරන්න අපේ ඉංජිනේරුවරුන් වැඒ කටයඋුත්තා තැරිය නෑ. පොලි ස්කූඩුව ඉඳගෙනත් සකස්කරපු වැඩපිළිවෙල තමයි මම කැබිනට මණ්ඩලෙට ඉරිපත් කරලා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගත්තේ මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න. හැබැයි අවාසනාවකට එවකට අග්‍රාමාත්‍යවරයා මේ වැඩ පිරිවෙලට විරුද්ධ වුණේ. එවිතරක් නෙමෙයි කාංකසන්තුරේ ටැන්කි සංකීරණය ඉදිකිරීම සඳහා කැබිෙන අනුමැතිය ලබා ගෙන. සැලසුම් සකස් කල්ලා ටෙන්ඩ කටයුතු සිදුකෙරමින් තමයි තිබුණේ අපි. තනතුරින් ිවත්ොට අද වෙනකං කංකසන්තුරේ ගබඩා සංකීර්ණය ඉදි කිරීම ගැන කිසින්දු කටයුත්තක් සිද්දු කරලා නෑ හම්බන්තට තැන්කි සංකීර්ණය කනිතත නිීතිගත් සංස්ථාවට ලබා ගැනීමට අපි කැබිණැ පත්‍රිකාක් ඉදිරිපත් කළ ඒ පත්්‍රිකාව සම්බන්ධව කිසිදු ආකාරයක ඉදිරි කටයුත්තක් අපි වත් වුණනාට පස්සේ සිදු කරන්නට රනිල් වික්‍රමසිංහ රජය අසභත්තුුණු. ආකාරයට රජය තිීදු කරල තියදින් රටේ නියගයක් කාව රටේ නියගයක්කාහම විවිධ දෙනාගේ අදහස වනේ නියගයක් ස්කාලේ නොකඩවා විදුලි බලය රටේ ලබා දෙන්නට අවශ්‍ය කරන තෙල් සැපයීමට හැකියාවක් කනිජතෙල් සංස්ථාවට නැහැයි කියලා අපි අබියෝගේ බාරගත්තා අපේ සියලු නිරධාරුවරු ෙදා අබියෝගේ බාරගන්නට එකඟ ුණා. අනුව කැබිණැට අනුකැමිටුවක් පත් කල්ලා ඒ කැබිනට අනුකමිටුවට මමත් සියබල පිටිය ඇමැත්තුමත් සියලු විසේ සධ්ජයන් හා නිරධාරනුත් එකතුවෙච්ච වෙලාවේ එදා දැක්ක පලවෙනි ප්‍රශ්නය තමයි ගබඩා පහසුකම් පිළිබඳ ප්‍රශ්නය. නැවත විසේ සක්දජයන් සියලු දෙනාගේම එකඟත්වයට ඉල්ලීමට අනුව තිරිකුණාමල්ල ටැන්කි සංකීර්ණය ප්‍රයෝජනය ැනීම සඳහා අවසර ඉල්ලලා අපි දෙදනාගේම අශසනින් යුතු ජොයින්් කැබිනෙට් පේපර එකක් අශසං කල්ලා කැබිනෙට මන්ඩලයට ඉදිරිපත් කර ඒ කැබිනැත් පත්‍රිකාව එදා නැවත වරක් අනුමත වුණා නමුත් අදද වෙනකං ඒ අනුමැතියටවත් බ ක්‍රියාමක ව මක් සිදූුණ නෑ කොල්ුන්න්නාවහ තුරාජවෙල අබිනාව ටැන්ක ඉදිකිරීම සඳහා කැබිනට අනුමැතිය ලබාගැන ටන්ඩර් කල්ලා ටැන්කි කීපයක් ඉදිකිරීම ආරම්භ කරා. එන් ආරම්භ වෙලා තිබිච්ච එකටැන්කයක් හැද ඇරෙන්න්න. එතනින් හාට කිසිදු ටැන්කයක් සංවර්ධනය කිරීමට අත ගැහුව නෑ. තිමේ නිසා අද අපි රටක්හැටියට බෝම කණගාටුවෙන් මේ දිහා බලන්න සිද්ධ වෙලා තියනවා අපි මෙමොහොත උදාවෙලා තියෙන්නේ හැම දෙනාගම ඇස් ඇරන්න. මෙමහොත උදාවෙලා තියෙන්නේ කනගාටුවෙලා කම්පාවෙලා රටේ ආර්ථිකය වැටුණ කියලා කතා කර කරඉන්න නෙමෙයි අදාපට පුළුවන් තිල් කොුණා මල ටැන්ක සංකීරණය කඩිනමින් සංවර්ධනය කල්ලා තෙල් ගබඩා කිරීමට සූදානම් කරන්න. අදාපිට පුළුවන් වෙඩෝන. හකසන්තුරේ අතරමග නවත්තපු තැන්කි සංකීර්ණය දි කිරීම කටිනම් කරන්න. හම්බන්තොට තැන්කි සංකීර්ණය ලබාගෙන හෝ හම්බන්තුටින් තැන් ටැන්කි සංකීර්ණ කිදි කල්ලා ගොද අපි ප්‍රයෝගි ගැටලුවක් දකින අනාගතයට දැක්කයිද තෙල් තෙල් ප්‍රවාහනය කරන්නේ පිට කොළඹට මුතුරාජවෙලට ප්‍රවාහණය කරන්න පුළුවන් හතලිස්දාහක ධාරිතාව තිය නැව් පමණයි. නමුත් ලෝකයේ අද තියෙන්නේ ලක්ෂකට වැඩි ධාරිතාවක් තියෙන නැව්. ලක්ෂිකට වැඩි ධාරිතාවක් තියෙන නැවෙන් තෙල් ගෙනාවොත් තමයි ප්‍රවාහන ගාස්තු අඩු වෙන්නේ. අපේ ලක්ෂකට වැඩි ධාරිතාවක් තියන නැවක් ගොඩබාන්න හැකිාව තියෙන්නේ. හම්බන්තොට පමණයි. එනිසා අපට හම්බන්තොට ගොඩ බෑමට සහ තැන්කි සංකීරණයක් ඉදිකිරීම අ්‍ය වාර්ය මනාගතය වෙනුවෙන් අවශ්‍යයි. එවගේම කොළොන්නා වෙසා මුතුරාජවෙල තැන්කි ඉදිකිරීම කඩි නම් කිරීම ඉතාම අවශ්‍යයි නැත්තං අද අපි මේ කටයුතු නොකොරතින් තවුරුතුදු දහයකින් වෙන්න පුළුවන් විස්සකින් වෙන්න පුුවන් කනිජතෙල් මිල අඩුවීමක් සිදුුව වෙච්ච දවසකට නැවත කම්පා වෙන්න සිද්ධ වෙනවා. එවගේ අපි කනිතල් ගබඩා කරන්නට හැකියාව තියෙනවා අපි මිලදී ගැනීමේදී අපට මාකටත් එකටග හිල්ලා බාගෙන් කල්ලා අඩු මිලට ගන්න හැකියාව තියෙනවා. අද වෙනකොට අප ගබඩා පහසුකම් නැති නිසා ගොඩ බෑ මේ පාසුකම් පිළිබඳ ප්‍රශ්ට තියෙන නිසා. අපිට මාකට්ට එකේ අඩු මිලට තියෙනකොට කනිජතෙල් මිලදී ගැනීමේ අපහසුවක් තියනවා. තැන්කිි විරක් තිබිත් දක් නෑ. ගොඩබෑමෙන් අනලපද්ධතිය සංවර්ධනය කිරීම අනි වාර්යෙන්ම අවශ්‍ය වෙලතිී නෝ. ගොඩබෑමෙන් නලපද්ධතිය ද හතක් ගඩබාන්න අදටයුතු කරන එක දවස්තුරෙන් ගොඩ බාන්න අවශ්‍ය කරන කෝස්කන්ට්‍රි පයිප් ලයින් එක ඉදිකිරීම සඳහා වූ කොන්තරක්තුව ලබා දෙන්න තිබියදී අත ඇරයා අද වෙනකම්මං හිතන්න ඒ ගැන ක්‍රියාත්මක වෙලාී නෝකකි. මේ සියල්ලදශ අපි බැලිය යුතුීමකද බලශක්ති අංසේ සුරක්ෂතතාවේ. එමන ැත්තන් අපි බලශක්ති අන්ශයෙන් ස්යාම්පෝෂණය වීම බලචක්තින්සේ ප්‍රශ්නයට විසඳමක් ලබා ගැනීමට රජක් ඇටිට උත්සකන උනතින් සංවර්ධනය කර ඉදිරියට ගමන් කරන ගමන අපිට තවදුරටත් ප්‍රමාධ විය හැකි.